ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟවල නෙදර්ලන්ත කණ්ඩායම හමුවන තුන්වෙනි අවස්ථාව කණ්ඩායම් දෙකටම හරිම තීරණාත්මකයි. තරඟයේ ප්‍රතිඵලය මත තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වගේම නෙදර්ලන්ත කණ්ඩායමේ ලෝක කුස්ලානේ ඉදිරි ගමන තීරණය වෙන්නේ. අතීතයේ බලද්දී නම් ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තේ ඉස්සරහා පොඩි බුරුලක්වත් දීලා නැහැ. ඒ නිසා නෙදර්ලන්තයට අපි එක්ක සතුටු වෙන්න පුළුවන් අතීතයක් නැහැ. ඔවුන්ට නැති වෙන්න දෙයක් නැහැ. අලුතින් ඇති කරගන්න දේවල් තමයි තියෙන්නේ. හැබැයි අපිට එහෙම නෙමෙයි. අපි ලෝක කුස්ලාන දිනපු ශ්‍රේණිගත කිරීමවල අංක එකේ කාලයක් හිටපු කණ්ඩායමක්. ඒ නිසා අපිට නැති වෙන්න දේවල් තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට තියෙන්නේ පරාද වෙන්න බැරි සටනක්. මේ තරඟය ගැන නෙදර්ලන්ත පුහුණුකරු රයන් කුක් අදහස් දක්වලා තිබුණා. නෙදර්ලන්තයේ ජයග්‍රහණ දෙකක් ලබා ගත්තත් ලකුණු ලබා ගැනීමේ වේගය අතින් තුන්වෙනි තැන ඉන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟයේදී ලකුණු ලබා ගන්න වේගය ගැන හිතනවා කියලා තමයි කුක් කියලා තිබුණේ. අපි තරඟ දෙකක් දිනලා ලකුණු සටහනේ පළවෙනි තැන හිටියට අපි ලකුණු ලබා ගන්න වේගය අතින් ඉන්නේ පස්සෙන්. ඇත්තටම අපි තරඟ ජයග්‍රහණය කරන එක ගැන තමයි මූලික අවධානය යොමු කළේ. අපි සෙල්ලම් කළ තරඟ දෙකෙන් ප්‍රතිවාදීන් හොඳ සටනක් දුන්නා. ඒ නිසා අපට ලකුණු වේගය ගැන හිතන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ජයග්‍රහණය කරලා ලකුණු සටහනේ ඉස්සරහට එන්න තමයි සැලසුම් කළේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන තරඟයේ තියෙන අභියෝගය ගැන නෙදර්ලන්ත පුහුණුකරු කිව්වේ මෙහෙම කතාවක්. අපි හොඳට දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම මොනතරම් හොඳ කණ්ඩායමක්ද කියලා. ගියවතාවේ අපිට මොකද වුණේ කියන එක ගැනත් අපි හොඳට විශ්ලේෂණය කළා. ඔවුන්ගේ කණ්ඩායම පරාද කරන්න ලේසි නෑ. විශේෂයෙන් වනිදුගෙන් එල්ලවන තර්ජනය ගැන අපි හොඳට දන්නවා. එයාට මොකද කරන්න ඕන දේ ගැනත් අපි සැලසුම් හදලා තියෙන්නේ. ඔහු පාලනය කරගන්න එක කරන්න ඕන දෙයක්. ඔය විදිහට වනිදුට හිරව සැලසුම් හැදුවා කියන නෙදර්ලන්ත පුහුණුකරුවා තමන්ගේ කණ්ඩායමේ ඉන්න ප්‍රවීණ පුහුණුකරුවෝ ගැන කියන්නේ මෙහෙම කතාවක්. ගැරි කර්ස්ටන්, ඩැනියල් ක්‍රිස්ටියන් අපි එක්ක ඉන්නවා. එයාලගේ අත්දැකීම් ගොඩක් ප්‍රයෝජනවත් සැලසුම් හදද්දී. අපි සතුව හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ඔවුන්ගේ උපරිමය එක්ක ලෝක කුස්ලාන තරගාවලියේ සුපිරි 12 අතරට යන එක තමයි එකම අරමුණ තියෙන්නේ. ඔය විදිහට තමයි නෙදර්ලන්ත පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.